තල කිලෝවක්ගෙන වංගෙඩියේ දමා කොටමින් පවුලේ සමාජිකයන් හා එක්ව අසල නිවසක දානයකට තලගුලි සෑදුවේ. එය තම ජීවන වෘත්තිය වේයයි සිහිනයකින්වත් සිතා නොවේ. දාත සම්පත් මධ්‍යස්ථානයේ හරහා මට තල කැරලි හදන විදිය පුරුදු වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒජි ඔෆිස් එක විදාත සම්පත් මධ්‍යස්ථානයේ ඒ හරහා මට උපදේශ නිරන්තරයෙන් දීලා ඒ දිරිගැන්වීම මට නිරන්තරයෙන් ලැබුණා. අවශ්‍ය ඕනෑම වෙලක ඒ උපදේශ අවශ්‍ය දේවල් ලබා දුන්නා. මේ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් අවස්ථාව ලැබුණා. එම ව්‍යාපාරික ස්ථානයට හදලා දෙන්න පුළුවන්ද කියන දේ. ඊට පස්සේ අවුරුද්දක් විතර ගිහිල්ලා මම එතනට තල කැරලි හදලා දාන්න පටන් ගත්තා. තල කොටන මැෂින් එකක් ගත්තා. මැෂින් එකක් කරන් ඒකෙන් තව ටිකක් වැඩ පුළුල් කරගත්තා. සුපර් මාකට් තත්ත්වයට දාන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ තව මැෂින් කීපයක් මට ලබා ගන්න සිදු වුණා. මුලින් මට සේවකයෝ හිටියේ නැහැ. ගෙදර පවුලේ අයත් එක්ක තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඒ සේවකයෝ දෙන්නේ 3 දෙනෙක්. ඊට පස්සේ 5 දෙනෙක්. දැන් අද මේ වෙනකොට සේවකයෝ 7 දෙනෙක් දක්වා වැඩි වෙලා තියෙනවා. මොකද මගේ ප්‍රොඩක්ෂන් වැඩි වීම නිසා මම පටන් ගත්තේ තල කැරලි වලින්. ඊට පස්සේ තල බෝල, ඊට පස්සේ මුරුක්කු, පොල් ටොෆි, කිරි ටොෆි, බයිට්ස් වර්ග ඒ වගේ දේවල් හදන්න පටන් ගත්තා. දැන් සුපර් මාකට් ලෙවල් එක දක්වාම මම ඇවිල්ලා තියෙනවා මේ ගමන. තවත් රසකැවිලි වර්ග නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් ඉදිරියට. මේ දක්වා ආපු කාලය තුළ ඉතාමත් හැලහැප්පීම් කටුක දේවල් මැද්දේ තමයි මේ දක්වා ආපු කාලය තුළ තියෙන්නේ. මට කියන්න තියෙන්නේ තල කිලෝහකින් පටන් අරගෙන අවුරුදු 5ක් වැනි කෙටි කාලයක් තුළ මේ ආපු ගමන වගේ උත්සාහය, උනන්දුවය, කැපවීමයි තියෙන ඕනම කෙනෙකුට යම් දෙයක් ඉගෙන ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව අරගෙන ඉගෙනගෙන උනන්දුවෙන් කැපවීමෙන් කරනවා නම් රස්සා හොය හොය උද්ඝෝෂණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන තමන්ගේ පවුල තුළම රැඳිලා කටයුතු කරගෙන යන්න පුළුවන්. තමන් දක්ෂ මේ දේ හඳුනගෙන ඒ තුළින් මේ ඉදිරියට යන්න පුළුවන් හැම කෙනෙකුටම. මමත් එහෙමයි. මගේ දරුවොත් එක්ක දරුවන්ගේ ඉස්කෝල වැඩ, පන්ති වැඩ සියලු දේවල් මම ගිහිල්ලා ආවිල්ලා ගිහිල්ලා එක්කන් ගිහිල්ලා තමයි මම මේ ව්‍යාපාර තුළ මේ තරම් දුරක් ආවේ. තම දක්ෂතාවය තමා හඳුනාගන්නේ නම් කුමන බාධක හමු වේ වුවද තම ඉලක්කයට ළඟා විය හැකි බව ඇය අපට පසක් කරනු ඇත.